යලිත් රටපුරා කොවිඩ් රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව ගත වූ මාසයට අදාළව මෙරටින් තහවුරු වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1361ක්. එම කාල සීමාවට අදාළව තහවුරු වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 35ක්. ඊයේ දිනේත් කොවිඩ් ආසාදිත රෝගීන් 113 දෙනෙකු තහවුරු වුණා. මේ වන විට රටපුරා පැතිර යමින් තිබෙන්නේ ඔමික්‍රෝන් BA5 ප්‍රභේදයයි. මේ හේතුවෙන් රෝහල්ගත වීමද වැඩි වී හැකි බවටයි සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ. නව ඔමික්‍රෝන් ප්‍රභේදය අපිට අඳුරගෙන තියෙනවා ලංකාවේදී BA5 කියන ප්‍රභේදය. එම ප්‍රභේදය තමයි මේ වෙලාවේ සමත්යක් වශයෙන් ගෝලීයවත් පැතිරෙන්නේ. අපේ අසල්වැස ඉන්දියාවටත් එම ප්‍රභේදේ දැන් ඇවිල්ලා තියෙනවා. එම ප්‍රභේදේ රෝගීන් වාර්තා වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුලදී ප්‍රමුඛ ලෙස අපි මතක තියාගන්න ඕන කාරණාවල් කිහිපයක් තියෙනවා. මොකද අද තියෙන තත්ත්වයක් තුල ගත්තම මේක සෞඛ්‍යමය ප්‍රශ්නයක් පමණක් නොවේ, මේක සෞඛ්‍ය සමාජ ආර්ථිකමය ප්‍රශ්නයක් තරහ විහිදිලා තියෙනවා. ඒකින්ද අප සියලු දෙනාගේම යුතුකම තමයි අප සියලු දෙනාම නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ අයුරින් පිළිපදිමින් තමන්ව ආරක්ෂා කරගන්නා ගමන් අනිත් පුද්ගලයන්වත් ආරක්ෂා කර ගැනීම. මේ අතර BA5 කොවිඩ් උප ප්‍රභේදයේ රෝග ලක්ෂණ සහ ඉන් ආරක්ෂා විය හැකි ක්‍රමවේද සම්බන්ධයෙන් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත ඒකනායක මෙලෙස අදහස් පළ කළා. මේ රෝගයේ රෝග ලක්ෂණ තරමක් වෙනස්. උගුර කැසීම, උගුරේ වේදනාව, නාසයෙන් දියර ගැලීම, හිස රදය සහ මස්පිඩු වේදනාව ඇති වෙන්නට පුළුවන්. උණ ඇති වෙන්නට පුළුවන්, ඒ වගේම උණ නැති වෙන්නටත් පුළුවන්. ඉතින් අප කළ යුත්තේ කුමක්ද? නැවතත් කළ යුත්තේ අපගේ සුපුරුදු සෞඛ්‍ය ක්‍රමෝපායන්ට අනුගත වීම. නමුත් දැන් තිබෙන පෝලින් අනුව සමාජ දුරස්ථභාවය, නිතර නිතර අසසේ වීම සහ සෙනඟ ඇති ස්ථානවල ගැවසීම ගැන ඔබගේ දුක හොඳින් දන්නා පුරවැසියෙක් හැරෙන්න මට උපදෙස් දෙන්නට බෑ. නමුත් අවම වශයෙන් මාස්කයක් පළඳින්න. බූස්ටර් ඩෝස් එක ලබාගත් අයට මෙම රෝගය වැළඳීමට ඇති ඉඩකඩ අඩුයි. මෙම රෝගය වැළඳුණත් අමාරු වන්නේ නැහැ. ඒ වගේම තමයි වැඩිහිටි අයට, අනෙකුත් රෝගාබාධ ඇති අයට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දෙවෙනි බූස්ටර් එන්නත ඉතාමත් කාලෝචිතයි. එසේම බිම්වට්ටමේ රෝග ලක්ෂණ සහිත රෝගීන්ද විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ඒ අනුව පවතින තත්ත්වයේ හැමුවේ මුහුණු ආවරණ නිසි ආකාරව පැලඳීම, දෑත විෂ බීජ හරණය කිරීම හා නියමිත එන්නත් මාත්‍රා ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ වන විට කොවිඩ් මර්ධන එන්නතේ සිවුවන මාත්‍රාව ලබා දීම සිදුවනවා. ඒ අනුව නිසි පරිදි එන්නත් මාත්‍රා ලබා ගන්නා ලෙසයි සෞඛ්‍යංශ නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ලෝකයේ රටවල් 80ක් පුරා පැතිර ගොස් ඇති මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගයේ වැළඳුණු පුද්ගලින්ගේ සංඛ්‍යාව 22920 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අදාළ රෝගයෙන් පුද්ගලින් 10 දෙනෙකු මියගොස් ඇති අතර එහි ආසන්නතම මරණයේ වාර්තා උනේ අසල්වැසි ඉන්දියාවෙන්. එලෙස මියගොස් ඇත්තේ 22වරදී කේරළ ප්‍රාන්තයේ තීසුර් දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙක්. අදාළ පුද්ගලයා පසුගිය 22 වනදා ඉන්දියාවට පැමිණ ඇත්තේ එක්සත් අරාබි එමිරාජයේ සිටයි. අනතුරුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇත්තේ පසුගිය 27 වනදායි. එහිදී සිදු කළ පරීක්ෂාවකදී ඔහු වඳුරු උණ ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ එක්සත් අරාබි එමිරාජයේ තුල සිටියදී සිදු කළ පරීක්ෂණයකදී ඔහු වඳුරු උණ රෝගෙන් පිරුණු බවයි. එවැනි පසුබිමකයි ඔහු ඉන්දියාවට පැමිණ ඇත්තේ. මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස කේරළයේ සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා. පවතින තත්ත්වයේ හැමුවේ ඉන්දිය සෞඛ්‍ය බලධාරීන්ද මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත වඳුරු උණ රෝගීන්ගේ සංඛ්‍යාව 5ක්.